අයිබෝවන් යාලුවන අද අපි කතාරන්නේ සීගීරය ගැන වීඩිය එක පටන් ගන්න ගැනින් මතක් කරන්න යන් තින අපි සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. සීගීරය කියන්නේ හරිම පුදුම තැනක් වගේම අභිරහසකින් පිරුණු තැනක්. මෙම සීගීරය බලන් දෙස්සිදෙස් සංචාරණයේ බොහෝ ප්‍රමාණයක් ඇද්දී එනවා. ඔබට මේ දකින්න ලැබෙන සීගීරයට ඇතුළෙන සීගිරි සින්නකටයි. සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව සීගිරිය ක්‍රිස්තු වර්ෂ 477 පළවන කාශ්‍යප රජු විසින් නිර්මාණය කළ ලද සීගිරිය වඩාත් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සීගිරි කැටයම් හා කුර්තගී නිසාය. සීගිරිය 1982 ලෝකුරුමයන් ලෙස නම් කරලා තියෙනවා. තවත් දෙයක් මතක් කරන් දෙනවා. සීගිරිය තවත් විශේෂ දෙයක් තමයි මුල් යුගයේ සිට ලංකා චිත්‍රකලා පැවති බවට දක්න ලැබෙත් සිතුල්පව් හිඳගල කර්මගල වෙස්සගිරිය රෙන්නඳ හුණු චිත්‍ර සටහන්වල අවශේෂම වේද. එසේ වුද සම්පූර්ණ චිත්‍ර දැකිය හැකි යන්නේ සීගිරිය. එම චිත්‍ර ක්‍රිස්තුවරු 500 අයත්ය සැලකි. සීගිරිය බටහිර ප්‍රාන්තයේ ගල් කෙවණි දෙක කිත්ති වී ඇති චිත්‍රවල නෙළුම් උපුල් සපුවාදී මල් පැනද තවද ඒ මල්ලතින්ගෙන සිටින මනහරි ස්ත්‍රී රූපද දැකිය හැකිය. මේ චිත්‍රවල වර්ණ අතරින් කහ, ගුරු, රතු හා නිල් යන වර්ණ මතු වී පෙනේ. මෙම කාන්තා රූපවල නිරූපණය වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ උගතුන් විවිධ අතර විවිධ මත පවතී. මේ චිත්‍ර සීගිරිය කියන්නේ ශිෂ්‍යයන්ගේ මීටර 360 පීති ඉෂ්ටකේ මාතලේය. කාශ්‍යප රජු තම මාලිගයේ සිටිනද හේතු කරගත් අතර තම පියා මැරීමෙන් පසු ඔහුගේ සහෝදරයා වූ උංගලන්නට බය වී ඔහුගේ ආරක්ෂිත රජමාලිගය සාදා ඇත. විදියට කියන්නේ කාශ්‍යප රජු තම පියා මරා මැදින් මුළු පළාතරම් වෙන ස්ථානයක කවදාවත් දුකි රජමාලිගේ ඉදිකර නොකරන බවයි. ඒ වගේම සිංහල මූලික නිර්මාණ කළුගලින් කරව ඇති බව, පසුගානේ කළුගල නිර්මාණ මතයටින් ගඩොල් නැවත නිර්මාණය කර ඇති බව, කළුගල් නිර්මාණය ඇත්තේ රාවණ රජු විසින් බවයි ඔවුන් පවසන්නේ. එය අපි ඔබට පැවසුවේ සීගිරිය රාවණාට ඇති සම්බන්ධතාවය පිළිබඳවයි. ඊළඟට අපි ඔබට කියන්නේ සීගිරිය ඇතුළත තියෙන සින්න දාරය ගැන. සීගිරිය ගැන තනාති සින්න දාරය දෙපස සින්න පාද දෙකක් තනාති වෙනවා. නමුත් අතීතයේ සම්පූර්ණ සින්න රුවක් තනාති වූ බවට තියන්නේ මත පයවලා තියෙනවා. යම් යම් කොටස් ඒ සින්නේ බාද නොවන කොටස් මුදයක් ප්‍රකාශ කරනවා. ඊට හේතුව තමයි ඒ සින්න පාන ඇඟිලි තුනක් පමණ තනාදී සින්හගේ පාලවන ඇඟිලි හතරක් නිර්මාණය ඇඟිලි තුනක් පමණ තියෙන නිසා ඒ සින්හගේ නෝන බව තමන් මත බලගන්න. ඊට කලින් උපදින කරපු රාමණ රජු සම්බන්ධ අලගෙන මතයට සමගාමී වෙනවා.
නමුත් ඉතිහානයව අවසන විදිහට සීගිරිය පෘථිවියට පවන්නේ සින්න. නමුත් ඉතිහානයෙන් පවසන ආකාරයට සීගිරිය පෘථිවියට පවා ස්වයං සින්න වාදයක් වෙන බවට සඳහන් කරලා තිබෙනවා. එහෙනම් යාළුවනි, අදට අපි සමගාම අපි සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් කන්නයි සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.